සුබ උදෑසනක් වේවා සියලු දෙනාටම. මේ හිමිදිරි උදෑසන ඔබ හැම දෙනාම එකතු වෙලා නරඹන්නේ ප්‍රබුද්ධ චින්තා වැඩසටහන. දසත නාලිකාවේ අපේ අදිෂ්ඨානය, ඔබ දන්නවා, ලස්සන සමාජයක්, ආදරණීය සමාජයක් බිහි කිරීම. ඒ ආදරණීය සමාජයක් ඇතුලේ අපිට සතුටෙන් ජීවත් වෙන්න පුළුවන්. මොකද ආදරය, සතුට, විශ්වාසය, මේ හැම දෙයක්ම එකතු වෙච්ච සමාජයක් හරි ලස්සනයි. අපි කියනවා quality of life, ජීවිතේ quality එකක්, මේ ජීවිතේ ලස්සනක් මේ සමාජය තුළින්ම තියෙනවා නම් ඔබ හිතන්න, මේ සමාජය ජීවත් වෙන්න ආසයි. ඒ සමාජය ලස්සන කරන්නේ කවුද? ඒ සමාජය ලස්සන කරන්නේ ඔබමයි. ඒ සමාජය ලස්සන කරන්නේ අපි. සමාජය කියලා කියන්නේ මිනිසුන්ගේ එකතුවක්. ලස්සන මිනිස්සු එකතු වුණොත් ලස්සන සමාජයක්. ආදරණීය මිනිස්සු එකතු වුණොත් ආදරණීය සමාජයක්. එහෙනම් පුරවැසියෙක් ලෙස අපේ සමාජයේ අපි කොහොමද ජීවත් වෙන්න ඕන? ආදරය, ගරු කිරීම, විශ්වාසය, මේ හැම දෙයක්ම තියෙන තැන මේ සමාජය හරි ලස්සනයි. එනිසා මිනිසා කියලා කියන්නේ සමාජගත සත්වයේ. අපිට හුදකලාව ජීවත් වෙන්න බෑ. විශේෂයෙන්ම ලංකාවේ ඉපදෙච්ච අපි ඉපදුනේම ට්‍රොපිකල් කන්ට්‍රි එකක්. අපි කියනවා අපේ රට දවස් 365ම ඉර තියෙන රටක්. අපි වෝම් කන්ට්‍රි එකක්, උණුසුම් රටක්. මේ උණුසුම් රට ඇතුලේ ඉපදිච්ච අපිට තියෙනවා හරිම උණුසුම් පිළිගැනීමක් ආගන්තුකෙක් ආවට පස්සේ. හිතන්න, ඒ ඔබේ සිනහව. අපේ සමාජය ඇතුලේ අපිට හරි ලස්සන සිනහවක් දීලා තියෙනවා. මම මේ කියන කාරණා තවත් විදේශිකයන් අතරේ ඔබ හිනා වෙලා තියෙනවා නම් ඒ අය කියලා ඇති. රටවල් ගණනාවකට වැඩියට පස්සේ මට මුණ ගැහුණ ගොඩක් දෙනෙක් කියපු කතාව, රෙවරන්, ඔයාගේ සිනහව හරි ලස්සනයි. ලංකාවේ හැමෝම මේ වගේද? මම කිව්වා, ඔව්, අපි ලංකාවේ හැමෝම මේ වගේ, හැමෝම ලස්සනට සිනහ වෙනවා. මේ සිනහව කියලා කියන්නේ ආදරණීය සමාජයක, ලස්සන සමාජයක අපිට දෙන්න පුළුවන් පුංචිම දේ. මේ පුංචි දෙයින් අපිට කී දෙනෙක් සතුටු කරන්න පුළුවන්ද? හිතන්න, සිනහවකින් මෙච්චර සතුටු කරන්න පුළුවන් නම් වචනකින් කොච්චර සතුටු කරන්න පුළුවන්ද? වචනකින් එච්චර සතුටු කරන්න පුළුවන් නම් ක්‍රියාවකින් කොච්චර සතුටු කරන්න පුළුවන්ද? අපේ රට අපි හදමු. අපේ සමාජය අපි හදමු. අපේ සමාජය හදන්න නම් අපි හැදෙන්න ඕන ආදරණීය පුරවැසියෙක් වෙන්න. මේ රටට, සමාජයට, ලෝකයට, සබඳහමට ආදරය කරන්න. බලන්න, අපේ රටේ සමහර වෙලාවට අපි දකින දෙයක් තමයි පාරේ තැන තැන කොයි තරම්නම් කුණු දාලා තියනවද. හරිම කැතයි. ඒක මිනිස්සෙක්ට වටින දෙයක් නෙමෙයි. ලස්සන සමාජික පුරවැසියේ කරන දෙයක් නෙමෙයි. ඔබ දැකලා ඇති විදේශිකයෝ අපේ රටට ඇවිල්ලා සමහර ටවුන් වල කුණු වස් කරනවා. බීච් එකකට ගිහිල්ලා කුණු වස් කරනවා. ඔබ හිතනවා, මේක මේගොල්ලෝ අපිට පේන්න කරන දෙයක් කියලා. නෑ, ඒක ඒගොල්ලන්ගේ හැටි. ඒ රටවල් වල තියෙන පරිසිදුකම. දැන් අපේ රට සමහර රටවල් අතරින් ගත්තාම ඇත්තටම පරිසිදුයි. හැබැයි අපි තවත් පරිසිදු කරගන්න ඕන. ඒ කියන්නේ රට විතරක් නෙමෙයි, භෞතිකව විතරක් නෙමෙයි, අපේ මිනිස්සුන්ගේ හිත් පරිසිදු වෙන්න ඕන. හිත් ලස්සන වෙන්න ඕන. කෙනෙක් එක කතා කරද්දි ආදරණීයම වචන කතා කරන්න. කෙනෙක් එක කටයුතු කරද්දි ලස්සනම දේවල් කරන්න. හොර මැරකම්, වංචා දූෂණ, මේ දේවල් නොකර මේ ජීවත් වෙන කෙටි කාලය තුළ අපිට කොයි තරම් ලස්සන දේවල් කරන්න පුළුවන්ද? මිනිසත්කම, මානුෂීය ගුණධර්ම, ආදරය හඳුනන කෙනෙක්ට නම් කවදාවත් තවත් කෙනෙක්ට වැරද්දක් කරන්න බෑ. පෙනතුනේ, ලස්සනට හිනා වෙන්න, ලස්සනට කතා කරන්න, තැනට සුදුසු ලෙස ලස්සනට ජීවත් වෙන්න. දැන් බලන්නකෝ,
අපි සමහර වෙලාවට පාරක ගියහම අපිට කොයි තරම්නම් වාහනයක් හෝන් කරන සද්ද කොච්චර ඇහෙනවද? මේ ශබ්ද දූෂණය කොයි තරම්නම් අපේ රටේ තියෙනවද? ඒක අනිත් අයට හරිම කරදරයක්. සමහර වෙලාවට අල්ලපු ගෙදර කෙනා රේඩියක දාලා තියෙනවා හරිම සද්දෙන්. ඒක තවත් කෙනෙක්ට හරි කරදරයක්. සමාජ ජීවත් වෙද්දී උපරිම උත්සාහ කරන තවත් කෙනෙක්ට කරදරයක් නොවන ලෙස ජීවත් වෙන්න. දැන් පාරේ යනකොට අපි ඔය හෝන් එකක් ගහනවනේ. දැන් ගොඩාක් රටවල මිනිස්සු ඔහොම හෝන් ගහන්නේ නැහැ. හෝන් එකක් ගැහුවොත් ඒ අය හිතන්නේ මේක අසභ්‍යම වචනකින් බැන්නා හා සමානයි. දැන් අපේ රටේ යාළුවෙක් දැක්කත් හෝන් එකක් ගහනවා. දැන් හිතන්න විදේශික අය හිතුවොත් එහෙම මේ අසභ්‍ය වචනෙන් බනිනවා වගේ දෙයක්. ඉතින් ඒ නිසා අපිට මේ හෝන් එකක් දීලා තියෙන්නේ කවුරු හරි පාරේ වැරද්දක් කරොත් කලාතුරකින් මේක ගහන්න. මේ ළඟදි මම ගමනක් වැඩියා බස් එකක. ගමන පටන් ගත්ත වෙලාවේ ඉඳන් මම කැල්කියුලේට් කර මම ගණන් කරා විනාඩි 5කට කොච්චර හෝන් ගහනවද කියලා. විනාඩි 5කට ගහනවා හෝන් 10කට වැඩිය. විනාඩි 5කට. ගමන අවසන් වෙනතුරු මම හිතන්නේ 1000කට 2000කට වැඩිය හෝන් සද්ද ඒ බස් එකෙම මට ඇහුණා. ඒක හරිම කරදරයක්. සමහර වෙලාවට මේ ශබ්ද දූෂණය කියලා කියන්නේ කෙනෙක්ට කරදරකාරී දෙයක්. මම මේ කිව්වේ හෝන් එකක් ගහන එක ගැන විතරයි. ඒක පුළුවන් තරම් අඩු කරගන්න. වාහනේ යද්දී පුළුවන් තරම් ඉවසීමෙන් යන්න. සමහර වෙලාවට රටක් රාජ්‍යයක් අල්ලන්න වගේ අර ට්‍රැෆික් එකක් තියෙන වෙලාවට වැරදි පාරෙන් දාගෙන යනවා. ඔක්කොම හිර වෙනවා. මං සන්ධියක තමන් ඉස්සර වෙලා යන්න ඕන කියලා ඉස්සර වෙලා යනවා. පුළුවන් තරම් ඔබ ඉන්නේ මං සන්ධියක නම් හැම වෙලාවෙම අනිත් පැත්තෙන් එන කෙනාට ඉඩ දෙන්න. දකුණෙන් එන කෙනාට ඉඩ දෙනවා නම් නිතරම ට්‍රැෆික් එකක් හිටින්නේ නැහැ මං සන්ධියක. ඒ නිසා ඉවසීම පුරුදු කරන්න. ලස්සන පුරවැසියෙක් වෙන්න තැන තැන කුණු දාන්න එපා. කුණු තියෙන හිතක් හදාගන්න එපා. පරිසරය ලස්සන කරන්න, පරිසරයට ආදරය කරන්න. ඒ වගේම තැන තැන අනුන්ගේ කුණු කියවන්න එපා. කුණු තියෙන හිතක් නැතුව ලස්සන හිතක් කරගන්න, ලස්සන සිතිවිලි වලින් පිරිච්ච හිතක් කරගන්න. හැමෝගෙම ගුණ කතා කරන්න, සබාධම ගැන කතා කරන්න, ඉවසන්න, ඉවසීමෙන් සමාජයේ ආදරණීය මිනිසෙක් ලෙස ජීවත් වෙන්න අපේ රට ලස්සන වේවි. හැම දිනාටම සුබ දවසක්. තෙරුවන් සරණයි.